මම කළුබෝවිල රෝහලේ සහකාර වෛද්‍යවරියක මගේ හිතවත් යාළුවෙකු විශාල කරදරයකට පත් වෙලා මා විසින් බේරා ගන්න ලැබුවා මගේ ඉඩම් පවා උගක් කියලා සංකර අවබෝධන උගක් කියලා බේරා ගත්තා. ඉන් පස්සේ ඔහු මාහට විරුද්ධකම් පමණ පාන්නේය. කුමක් සඳහාද ඔහු මෙම ඉස්සානේට විතර එන පුද්ගලයේ. දැන් ඉතින් මේකෙදි හොඳට දැනගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. අපි මේ එක එක්කෙනාට උදව් කරනවා උපකාර කරනවා. උදව් කරන්නේ උපකාර කරන පෙළක් ආයේ හිතේනවා. පෙළක් ආයේ හිංගි හිංසා කරන්න හිතේනවා. උදව් කරන්න හිතෙන්නේ. දැන් මේක මේ ලෝකේ සාමාන්‍ය ස්වභාවය. දැන් බලන්න කල්පනා කරලා දැන් හිගල මිනිස්සු ඊගා කණ්ඩය. පෙළක් මිනිස්සු ඇස් නැහැ, අත් නැහැ, කකුල් නැහැ. අබ්බගතයි. තා මිනිස්සුන්ගේ එහෙම අලුපාඩු මොකුත්. ඔය හිඟවන් ඉල්ලන්නේ යනකොට අර සදබල අබ්බගතේ ඉන්න දෙන්නේ නැති එන්නේ හිතේ. අර සාමාන්‍ය හැටි දෙන්නේ හිතේ. ඒක පොදුවේ සමාජයේ මේම වෙනවා. දැන් මේ වෙනසක් තියෙනවා. කෙනෙක් කෙනෙක් දැක්කහම සමහර අය දෙන්නේ හිතනවා, සමහර අය දෙන්නේ හිතෙන්නේ නැහැ. කෙනෙක් අවිද්‍යාවෙන් නගා සිටවල කෙනෙකුට හිතෙනවා, සමහර කෙනෙකුට හිතෙන්නේ නැහැ. සමහර අය සමන්ත කොච්චර හිංගිහිංසා වුණා සමන්ත හිතෙනවා අර විදිහට දේපොළ ඉඩකඩාව ගත් තියෙන හැටි කනකරා බානු ගත් තියෙන හැටි කෙනෙකුට උදව් කරන්න උපකාර කරන්න හිතෙනවා. ඒතොර ඒ ලබන පුද්ගලයා සුතෝපකාර කරන්න හිතෙන්නේ නැහැ. එයා තව තවත් හිංගිහිංසා කරන්න හෝ හදනවා, තව තවත් එක්ක හලබල කරනවා. දැන් මෙන්න මෙහෙම දෙයක් හිතන්නකෝ. අපි මේ විලෝම දෙයක් අපි ඈතට යන්නේ නැතුව මෙලෝදිම හොයා ගන්නවා. කෙනෙක්ගෙන් රුපියල් ලක්ෂයක් දස ලක්ෂයක් කෙනෙක් ණයට ගන්න. අරගෙන ඉවරලා දෙන්නම් කියලා ගන්නවා, දෙන්න නැතුව ඉන්න. ඔහොම කාලයක් ඉන්නකොට අර මනුස්සය ඒක ගණ්ඩ බලාපොරොත්තුෙන් ඉන්නවා, දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා, දෙන්න නැති නිසා. ඔහොම අවස්ථා දෙකක් තිබුණොත් එහෙම. තමන්ට කීයක් හරි හම්බ වෙච්ච වෙලාවෙ තමගේ ජීවිත කනකරාවර්ගය රුපියල් 50000ක් එකතු කරලා අර මිනිස්සයාට දෙනවා. අපි දන්නේ නැහැ ඉතල විට හිටිය මතක නැන්නම් ඒක. හැබැයි ගති ලක්ෂණය පස්සේ හඹා එනවා කර්ම වේගයක් වශයෙන්. ගන්න බලාපොරොත්තු වෙච්ච කෙනා තමගේ මුදලයි පොලියයි ඔක්කොම ගන්නකම් සැනසෙන්නේ. දෙන්න බලාපොරොත්තු වෙච්ච කෙනාට මුදලයි පොලියයි ඔක්කොම දීලා ඉවරකම් මට ඇති දැන් මූර දීලා ඇති කියලා හිතෙන්නේ නැහැ. මේ එකාත්මයට උපමාවක් වෙන්නේ. අනන්ත සසර ගමනේ එනකොට අපි ওই જાතියේ ණය වෙච්ච ණය ගෙවන්න තිබිට බොහොමයි. දෙන්න තියෙන එක දෙන්න ඕනේ, ගන්න තියෙන එක ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙහෙම ඉන්නේ සසර ගමනේ තනින් තන එක එකනා උපදින. බැරිලා හරිය ණය ගන්න දෙනකොට හිමි දෙන්න හම්බන්ද වුණොත් එහෙම. එක දෙයක් සිද්ධ වෙනවා. එතෙන්දී හරි දෙන්න අකමැති වෙලා හිටියා හරි දෙන්න කැමැති වෙලා හිටියා හරි දෙන්න බැරි වෙච්ච එක. කාරණේ මුල දන්නේ නැහැ. නමුත් මොකට දෙන්න ඕනේ කියලා හිතෙනවා. අර ගණ්ඩේ හිටපු එකනට මොකද කරන්නේ? වෙන මොන ගුණයක්වත් ඇති නැහැ. මේකගෙන් හෝ මේකෙන් තියෙන තරම් ගන්න ඕනේ කියලා හිතෙනවා. අර ගනුදෙනුව පියවලා ඉවර වෙන්නේ කවද්ද? එදා වෙනකන් මේකගෙන් හෝ මේකෙන් මොළේ සූර්ලා හරි ගන්න තියෙක ගන්න ඕනේ කියන අදහස නැති වෙන්නේ නැහැ. ගන්න තිබිච්ච එකනට. අර දෙන්න තිබිච්ච එකනට. මොන විදිහ දුක් කරදර දුන්නා. ඒක දීලා ඉවරනකන් අතාරින්න හිතෙන්නේ නැහැ දෙන්නම හිතෙනවා. මේ දෙකේම ಗುಣධර්මයන් සම්බන්ධයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ සම්බන්ධයේ ඵලයෙන් කාරණේ ණය ගන්න දෙනෝ පිය වෙන ක්‍රමී සසර ගමනේ. මේකට විතර පේනවා මං හරි ಗುಣධර්ම ඇති වැඩක් කළේ කියලා. ඒ වචනේ කිවර වෙලා තියෙන වෙන එක. දැන් ඒක තමන්ම විමර්ශනය කරලා බලන්න ඕනේ. මම යම් පුද්ගලයෙකුට කනකරාබන ඉඩකඩම් ගත්තා මෙහෙම කළා. ඇත්ත වශයෙන්ම මම ඒක මම හදපු වලපු අම්මර කළා. තාත්තාට කළා. මාත් එක්කලා එකපු සේදලා වැඩමු සහෝදරියකට මං එහෙම කළා. මට හිතුණා. අවහලට එකක්ව හිතුණ නැති කෙනෙකුට මේක කරන්න හිතලා තියෙනවා. දැන් මොකද එතන හිද්ද වෙලා තියෙන්නේ? ණය ගණ දෙනුවේ ස්වභාවය ගෙවනකන් ඔහම තමයි. ගන් උන් දෙය දෙගොල්ලන්ගේම තිබුණේ ගුණයක් නිසා වෙච්ච සිද්ධියක් නෙවෙයි ණය ගණ දිරුව නිසා අපු අදහස් ඉන්නේ. ඔන්න ඔය අදහස් නිසා මේ සතර ගමන යන අයත් සමහර අය අනික සමහර අයට බොහෝම දෙනවා කරනවා උදව් කරනවා. උදව් ගන්න එක කොච්චර හරි හිංගි කරනවා. ඒකත් අරගෙන.
ඉතින් අපිට ඔතනින් හොඳ ලක්ෂ ගුණ ධර්ම ඕකෙන් හොයන්න බෑ. සසර ගනු දෙන්නේ හැරි තෝර ගන්න ඕන. දැන් සමහර දේවල් වල ළමයි ඉන්නවා. පවුලක් සකස් වෙලා එනකොට දෙමව්පියන්ට දෙන්න තියෙන ණයකාරියෝ ගන්න දෙනවා. දෙන්න තිබිටයි දෙන්න දෙනවා. ධර්මතාවයෙන් උපදිනවා ගණ්ඩායි දෙන්නයි හේතුකාරකය වෙලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ක්‍රමයට හැදුනට පස්සේ ණය ගණ්ඩාපු දරුවා කොච්චර හරි අම්මා තාත්තාගේ මොලේ සූරන් හරි ගණ්ඩවා. හොරෙන් හරි ගන්නවා. මංකොල්ලෙන් හරි ගන්නවා. දෙන්න අපේ කොහොම හරි හරි හම්බ කරලා ඉතින් කොහොම හරි එකතු කරලා ඉතින් දවන් නොකා නොබී හම්බ කරලා හරි ගෙනහලා දෙනවා. දැන් මෙතන ලෝක සම්පතෙන් බැලුවොත් එහෙම එකනේ දෙමාපියන්ට හොඳට සලකනවා එකනේ දෙමාපියන් හිඟි කරනවා. පේන්නේ ඔය. දැන් ගුණ ධර්ම අතින් බැලුවොත් අම්මා තියෙන ගුණ ධර්ම ගැන කතා කරනවා තාත්තාත් ගුණ ධර්ම ගැන කතා කරනවා ඔක්කොම කරනවා. හොඳට හොයලා කියලා බලන්න දෙන එක කරලා තියෙන ප්‍රතිචාරය මොකද්ද? බලෙන් මං කොලෙන් හරි ගන්න දරුවා තියෙන ප්‍රතිචාරය මොකද්ද කියලා. බැල්ලා හරි වෙන කෙනෙක් වැන්නොත් එහෙම අර ගන්න එක කරා. බැන්ලා හරි මං කොලෙන් හරි අලයි යන්නේ කාට. ඒක පොඩි එකක් කාගෙන් ඉල්ලගෙන අපෙන් ඉල්ලන්නේ නැතුව. ඒක කොහේ ගිහලා හංගද? අනුකම්පාව ආයකක් කැමති වෙලා හිටන් ඌට කොහොම හරි එකතු කරලා හංගලා හරි දෙනවා පුතේ ආරම් ඵලයන්. අර දෙනේ කරාට ඔබද කියන. පොඩ්ඩ වැරදිච්ච එකම ඔක මහා කාල කන්‍යාව කගේ හැටි මේම අසත්පුරුෂයා. දිනේ කනට වයින්න මේක වෙනසක් නැද්ද බලන්න. එයා ගුණ ධර්ම නිසා මතුවෙච්ච තීරණයක් නෙවෙයි එතන සිද්ධ වෙන්නේ. ගණ්ඩා අපේකා ගත්තා දෙන්ඩා අපේකා දුන්නා. ওই දෙකේදීත් පේනවා සැලකිල්ල දීම ඒ වගේම අයිත්‍යක් අසාධාරණයක් ওই දින දෙකක් පේනවා. හැබැයි දෙගොල්ල ළඟ තිබිලා තියෙන ගුණ ධර්ම නිසා වෙච්ච තීරණයක් නෙමෙයි. අර සසර ගනුදෙනු නිසා ආපු අදහස. මෙන්න මෙහෙම දේවල් ලෝකෙ බොහෝ කොට තියෙනවා. සමහර ගෙවල් අඹ හැමියෝ ඉන්නවා. සාහෘදියා හරි හම්බ කරලා නොකා නොබී ගෙනහලා ඉතින් අඹ සමගේ භාර්යාව අතර දෙනවා. කොච්චර දුන්නා කියන්නේ සාහෘදියාගේ අඹ. කරන්නේ ඊින්දා. ඒ ඔක්කොම විසගෙන කොහොම හරි කමක් නැහැ මොනවා කිව්වා හරි කමක් නැහැ මේ දරු කවුල අනාත කරන්න බැහැ කියලා කොහොම හරි තවත් එක කොහොම හරි හිත හොඳ කරගන්න ඕනේ කියලා ගෙනහලා ගෙනහලා ආයිත් දෙනවා. ඒ අරගන්නව අපි ඉඳාව කරනවා මේක වැත්ත. තව වැත්තක් ඉන්නවා. අර ගෑනු කෙනාගේ රස්සාව කරලා පඩි ආපහම මරන් දාසන හරි ඒකත් ගන්නවා. කන කරාවන හොරකම් කරන හැටි කිව්ලා ගත්තනේ මිනිස්සු ඉන්නවා. ඒ ඔක්කොම කරනකොට මොකද කරන්නේ? මොනව කළත් ඒකයි තියෙන්නේ මොනව කරනද මිනිස්සුයම වගේ. අර ප්‍රතිකාරයක් ඔක්කොම කරනවා. මං පුද්ගලියෝ කියන්නේ එක්තරා අවස්ථාවක සිද්ධියක් වෙනවා. එක්තරා කාන්තාවක් හිටියා මේ කාන්තාවට ඒ මිනිසයා විවිධාකාර දඬුවම් දෙනවා. අභූත චෝදනා ඉදිරිපත් කරනවා. කියන්නේ බැරි තරම් හිංගි හිංසා කරනවා. අල්ලලා ගහක වැදලා නිරුවත් කරලා ජීවි කොටක් කරලා දෙකට දාලා කෑ ගහනකොට උල් පිහා කට ඇතුල දායක හැරුවා. ඔහොම ඉන්න කාලේ ඒ මිනිසයා මල අර ගෑනු කෙනා අදාදා හැපි හැපි කියනවා. අනේ මගේ පුත් මහත්තයෝ මම ජාති ජාතිත් මට මහත්තයා වෙන්න ඕනේ කියලා. ඇති වුණා. දැන් මම මොකුත් කරන්නේ නැහැ. සමහර අය ඉන්නවා. එක වචනයක් වැරදුනහම දවාගෙනලා ඔක්කොම දාලා මම යන අම්බලකට තාත්තලකට කියනවා දාලා ඔක්කොම දාලා ආ ජීවිතේ දෙන්නේ නැතෝ ළඟට කියලා. වචනේ වැරදිලා බෑනල යන ඇති. මේ අද සමාජයේ දකින්න තියෙන ක්‍රම කතාව. ඉතින් මේ වැඩි අපි දකින්න පුළුවන් ද අපිට පුළුවන් ද මේ කෙනේ ගුණ ධර්ම නිසා මෙහෙම හිටියා හිංගි නිසා විදගෙන හිටියා මේ වරදක් දැකලා යන්න ගියා ඒ ආදි වශයෙන් අපිට මේක දකින්න වෙන්නේ දැන් ගුණ ධර්ම අනුව එන තීරණයක් ඕවට දෙන්න බෑ මේවා සසර ගනු දෙනු යන හැටි ඒක ගෙවන්න වෙන්නේ එහෙම ක්‍රමයක් තියෙනවා ඔය රජ්‍ය මාලා කියන කතාවෙත් ඔක පැහැදිලි කරපු දෙයක් තියෙනවා රජ්‍ය මාලා කියලා කියන්නේ මාලා කියන එක්තරා දාහියක්. මේ දාහියමයි හැමදාම සාවිදුවට පෙන්නේ වරදක් කරපුනා. කෙස් කෙටියෙන් අල්ලගෙන හොදටම ගහනවා. හැමදාම ගුටි කඩ වෙනවා. මේ කෙස් හැටිය තියෙනකන් තමයි මේක වෙන්නේ කියලා. ආයුධයක් අරගෙන කෙස් හැටිය මුලින්ම කපලා විසි කළා අර දාහිය. ආතෝ කෙස් හැටිය හකලාද මෙරින්ද හදන්නේ. සොටෝනියා කරන්න බැහැ කියලා වැලක් අරගෙන දැම බෙල්ල.
ගැට ගහලා ගත්තා වැල්පොට. දැන් මොකද කරන්නේ? ප්‍රශ්නයක් විචකම වැල්පොටෙන් ඇදලා ගන්නවා. අර කොණ්ඩෙන් අල්ල ගත්තා වගේ අල්ලගෙන ගහනවා. හැබැයි වැල්පොට ගලවන්න කියන්නේ නැහැ. දාහිත ඕන ඒවා කරන්න බැහැ. අන්තිමට සියදිවි හානි කරගන්න කියලා. වතුර කලයක් අරගෙන වතුර ගේන යන විදිහට ගිහිල්ලා අර බෙල්ලට දාපු විදිහ වැල්පොටම ගහක ඉල්ලෙන්නේ දාහිතම් පයිල නැරෙන්න හදන බුදුදන් වහන්සේ මේ කාරණේ දැක්කා. හේතු වාසනාවක් උද දැකන්න නැතිවෙති. උන්වහන්සේ මනෝමේධියෙන් ඉදෙන්ට වැරලා කරපු ධර්ම දේශනාවක් අහලා අර බෙල්ලේවල් දාගන්න ඉස්සෙල්ලා සෝවාන් ඵලයට පත් වුණා අර බැලුවා. ඊට පස්සේ අර වෙලක් ලියාගෙන මට සාමිතුව කැමති දියක් කරපු ආයේ මොනවාක්වත් මම දැන් කුපිත වෙන්නේ නැහැ කියලා බොහොම සන්තෝෂයෙන් චිත්ත ප්‍රහාසින් ගියා කියලා පෙන්වනවා ආචාර්යා කර සිටුමාලිකාව. හැබැයි එතනින් පස්සේ අර කියන ප්‍රශ්නේ ආවේ නැහැ. අර දරදන්නේ මින් ගිහින් තා කලේ නැහැ. පාපේ ඉවර වෙලා. පාපේ ගෙවුණා. මේකට හේතුව මොකද්ද? මීට බොහෝ කාලෙකට බුද්ධාන්තර ගානකට ඉස්සෙල්ලා අර දාසි සිටුදුවා. එදා හිටව සිටුදුව එයාගේ දාසියා. එදා සිටුදුවා කියලා හිටු කර මේ මාලාගෙන එදා අද ඉන්න දාසියලා හිටු කැනැද්දී. අද දාසි අර සිටුදුව වෙලා ඉන්න එක එදා දාසිය වෙලා ඉන්නකොට අල්ලාගෙන අර වගේම ගහනවා හිඟි කරනවා. එයා කැතුමක් පැතුමක් බින්දහම් කරගලා. කවදා හරි මට සිටුදුවක් වෙන්න ඕනේ. මම සිටුදුවක් වෙලා. මේ දැනදී මට දාසියක් වෙන්න ඕනේ. අද මට මේ කරපු එකට මං ඉතාලා බලා ගන්න. ඔය විදිහ අදිස්ථානය කරන වල්පේක ප්‍රතිඵලයේ තමයි ඒ දාසිය මේ කාලේ හිතුදුවක් කියලා අර හිතුදුව හේතු ඇතුවම කරපු හිංගි හිංසා නිසා දාසියක් වෙන හේතු තිබුණා දාසියක් වෙලා ඉපදිලා ඉතින් අර දුක විඳා දැන් මෙතෙන්දී අර හිතුදුවගේ තියෙන සැලපරසකමක් වා දාසිකේ ඉවසීමකන් මෙතෙන්දී ගන්න බැහැ මේ දෙකම හිද්දවුණේ කරගත්ත කර්මයට ආපු විපාකයක් ආපු හැටි ඒ විපාකේ ගන්න අදහස් මතුවෙච්ච හැටි දැන් ඒ වගේ මේ සමාජයේ පිරිස අතර තියෙන හිතවත්කම් ඇයි හොඳයිකම් උදව් උපකාර කිරීම පෙළකට නිග්‍රහ කිරීම ඔය සසර ගති ලක්ෂණ ප්‍රදාන කිරීම බොහෝ කොට එනවා ආපුහම ඒවා ඉවර වෙනකම්ම ඒක නිවෙන්නේ නැහැ ඒවා එහෙමම දැවෙනවා බිම්බිසාර රජුරවන්ට අජාසත් රජුරුගේ විවිධාකාර දහවද දීලා මැරුවා අන්තිමට මරණාසන්න මොහොතේ ඉඳිලා මැරෙනකොට තමයි අර කර්මී ගෙවිලා ඉවර වුණේ අන්නේ ඒ විලායි තමයි අජාසත් රජුගේ දුවගෙන ගිය පියා බේරන්න කියලා කෑ ගහගෙන යනකොට මැරලා ඉවරයි. අනේ කර්ම ශක්තිය තියෙනකම හිත දැඩි වුණා පියා කියලාවත් උණුුනේ නැහැ. අර හිංගිය හිංසාව කරන්න හිතුණා. මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ ඔය සසර ගමනේ එනකොට කර්ම වේගයන් අපිට එන හැටි. යථාර්ථය දැකලා හසුතු වෙලා එහෙම කරනවා නෙමෙයි. එහෙම අවස්ථාවක් එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේට එක්තරා ප්‍රහත්‍ය කාන්තාවක් කැවුමක් පූජා කළා. කැවුමක් පූජා කළේ කාටද? හරි මහා කාශ්‍යප මහඳුර කියලා හිතාගෙන වැඩමිලා. හැබැයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මෙච්චර අනන්ත දන් දීලා දාන පාරමිතා පුරලා ඔක්කොම ලෝතුරා බුදුරජාණන් ඉඳලා. අර දැනැත්තිගේ හිත වෙනස් වීමක් වුණා. අපොස්සේ මම වෙන ප්‍රමිනේකටයි කැවුම දන් දුන්නේ මම දන් දෙන්න බලාපොරොත්තු වෙන ආමතුලා අර වඩින්නේ. දැන් මොකද කරන්නේ? පස්සේ පල්ලගේ ස්වාමීන් වහන්සේ අර කැවුම දෙන්න උභාසිර පූජා කරන්න නෙමෙයි තිබුණේ වෙන හාමුදුරුවෝ පූජා කරන්න ලැතියි අනේ මට වැරදුනා මට ආපහු දෙන්න බුදුරන් වහන්සේ වෙනවා මම මෙච්චර දාන පාරමිතා පුරලා මේ දියේ දෙයක් කරලා පූජා කරපු ආහාරය ආපහු ඉල්ලා ගන්න තරමට හේතුවක් ඉදෙන මොකද හේතුනේ කියලා බලනකොට උන්වහන්සේ පෙරුම් පුරන්න පටන් ගත්ත දාය ඉඳන් ඒ වෙනකන්වත් ඒ ගෑනට දානයක් දීලා නැහැ හංගාරේ දැක හිමිකමක් නිතිවෝ අදිත්‍යාන කළා අනික් ආහාර නොපෙනේවා ඇය දුන්න ආහාරය පෙනේවා කියලා. ඒ කැවුම අරගෙන ගිහිල්ලා ඉතින් කාශ්‍යප බුදුරන් වහන්සේ අපව පූජා කළා. දැන් කල්පනා කරලා බලන්න ඉතින් මොකද සිද්ධ වුණේ කියලා. ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහි චිත්ත ප්‍රහාදයෙන් දන් දෙන්න හිටව කාන්තාවර ලෝකුත්‍රා බුදුරන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රහාදයක් ඇති වුණේ නැහැ. දීප කැවුම තාපහු ගත්තා. දැන් ඒක හේතුව මොකද බුදුන් වහන්සේ දැක්ක. මේ ලෞත්‍රා බුදුපාද පාරමිතා පුරා යන කාලය තුළ කාට දන් දුනත් මේ තැනෙත් එක බක්සුලක්වත් දන් දීලා නැහැ. ඒ හේතු වුණා ආපහු කැමුදුර අරගන්න. දැන් ඉතින් මේ ලෝක ජීවිත කාට හරි කණ්ඩ දෙන්න හිටින්නේ හටේකට හරි කණ්ඩ දෙන්න හිටින්නේ නිකන්. නෑ සම්බන්ධ සාවේ සසුරේ අනාදීව පටන් ගෙන අපිට අන්‍යෝන්‍ය සාවෙන් කියන. අපිට දුන්න අයට දෙන්න හිතෙනවා. නුදුන්න අයට දෙන්න හිතෙනවා. අපිට ණය විචාරකෙන් ගන්න හිතෙනවා. ඒ ආයත දෙන්න සලකන්න හිතෙන්නේ මෙන්න මෙහෙම ක්‍රම හතාවක් මේ සසල ගමනේ ඉන්නේ මේ ඔය ක්‍රම හතාව දැකලා ඔය ක්‍රම හතාවේ අවස්ථා දැකලා
බොහෝ උදව් කරන කෙනෙක් මොහු හොඳ කෙනෙක් කියලා ඒ ඒ ක්‍රියාවලිය තුලින් නිගමනය කරන්න බෑ. මොහු හිඟි කරන කෙනෙක් හිංසා කරන කෙනෙක් කියලා ඒ ක්‍රියාව තුලින් හෝ දුෂ්ටය කියලා නිගමනය කරන්නත් බෑ. මේ ගමංගල තියෙන කර්ම විපාකයේ ගෙවන ක්‍රම හතාව. යම්කිසි පුද්ගලයෙක් එතනින් උත්තරීතර බවටපත් වෙලා ඔය කර්ම වේගයන්ගේ ස්වභාවයට වහල් නොවන මානසිකත්වයේ ධර්මාවබෝධයෙන් ඇති වුණා නම් ඕක ඉක්මවන මානසිකත්වයක් ලැබෙනවා. එදාට ඒ පුද්ගලයාගේ අනේ පුද්ගලයන්ගේ හා සමාන ගති ලක්ෂණ සතර හේතු නිසා කෙනෙකුට ගහනවා බයිනවා කියලා අපි ගති ලක්ෂණ තුලන් එහෙම කරන ගති ඒව නැති වෙලා යනවා. කෘතඥ සාවිතයන් ඒවා ඉති වෙන්නේ. ආර්ය වාග්යටපත් වුණාට පස්සේ අර වගේ සතර පලි ගැනීම සතර තියෙන විශේෂත්වයන් ඒව ගන්න නැතුව ධර්මානුකූලව හිතන්න පටන් ගන්නවා. හිතලා හිතනකොට කටයුතු කරනවා ඊට පස්සේ. ඒක ලොකු වෙනසක්. ඉතින් ගුණවතුන් හොයන්නත් ගුණහීනිය හොයන්නත් බෑ. කාටවත් බැන්නා කියලා ගැලුවා කියලා ඉංග්‍රීසි හිංසා කරලා. එහෙම ස්වභාවයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ එක කාලයක එක්තරා බුද්ධ ශාසනයක විශ්වනාහ හිමිලාට රොපි යව කාපියව. හැල් නොබුදි. මෙහෙම කළා නම් අපහාසයක් කළා. දැන් ලෝත්‍රා බුද්ධත්වයට පත් වෙලා ඉන්න බුදුරජාණන් වහන්සේ 500ක් විශ්වනාහන්සේලා සමග එක්තරා ස්ථානයක වස්වාසන්න ගියාට පස්සේ උන්වහන්සේ දාර්ශනික ආරාධනා කරපු ග්‍රාමණයට අමතක වුණා. මම මෙහෙම ආරාධනාවක් කළා නේද කියලා. තුන් මාසයක් යනකම් මතකේට ආවේ. දැන් මේ මතකේ නැගෙවි නැති කවුද? උන්වහන්සේ එදාර යව කාපියව හැල් නොබිදියු කියලා දැන් කිව්ව වචනේ පාප කර්මයේ බලය. අර ආරාධනා කරපු බමුණට හිතට අදහසක් එන්නේ නැතුව ගියා මතකේටවත් එන්නේ නැතුව ගියා දානියක් දෙන්න ඕනේ කියලා. හරියට කර්ම විපාකේ ඵල දෙන්න අවස්ථාව ලැබුණා. තුන් මාසයක් යනකම් යවවලට මතක් වෙන්නේ නැහැ මම වස්වාසන් ආරාධනා කළා නේද මම දන් දී යුතුයි නේද කියලා. යව කාපියව කිව්වේ කියලා සිද්ධ වෙන්නේ. වෙලදාමේ ගිය පිරිසක් තමන්ගේ අස්සයන්ට දෙන්න අරන් ගියේ යව අරන් යන වෙලාවක දැකලා. වෙන දෙන්න දෙයක් නැහැ අපි යවහල් පූජා කරලා යන් එනවා කියලා. අර කිව්ව වචනේ යවකන්ද සිද්ධ වෙනවා යවහල් පූජා කරලා ගියා. උන්වහන්සේ විසුනාහසේ ලදක තුන් වාසියක් යවහල් වර්ධන ජීවත් වෙනවා. යව කාපියව කිව්වකට යවහල් නැගේ වර්ධන සිද්ධ වුණා. ඒකට අවශ්‍ය පරිසරයේදී අස්සයින්ට කන්ද යවහල් අරන් යන වෙලාවක ඒ පිරිසක තමයි මුණ ගැහුවේ. ඒ විදිහට හිතන යවහල් දීලා යන. අනිකාටවත් වත්තකයක් අදින හිතුනේ. තුන් මාසයක් බුදුරජාණන් වහන්සේ බලන්න කාටවත් යන්න හිතිලා නැහැ. තුන් ලෝකාගේ බුද්ධත්වයට බුද්ධ පියාණන් වහන්සේ වෙලා. අද නම් කැලේක හාමුදුරු කෙනෙක් හිටියොත් ආරංචි පිට ගිහිල්ලා හොයාගෙන යනවා. 500ක් වික්ෂුන් වහන්සේලා එක්කලා වස්තු මාසයක් යනකම් එක ගමේ ඉන්න මිනිහෙක් විතර හිටිලා නැහැ. වතුර කොටක් දෙන්න යනවා. මිනිසුන් ගැපුනේ. නෑ කර්ම වේගී ගෙවෙන්න තිබුණේ යව කාලම තුන් මාසෙක ගෙවන්න. ඒ කාලේ ඉවර වෙනකම් කිසි කෙනෙකුට අදහසක් ආවේ නැහැ දාන පොතක් දෙන්න. ඉතින් ඒ නිසා මිනිස්සු නදොස් කියලා දැය ඇතින්. අර කර්ම වේගේ නැහැ. කෙනෙකුට උදව් කරන්න උපකාර කරන්න හිතෙන්නේ හෝ හිංගි හිංසා කරන්න හිතෙන්නේ හෝ එහෙම දේවල් එනවා. මේ පෘථග්ජන මානසිකත්වයේ තුල ඒවැ මේ මාරපාසික දහමට වහල් භාවයෙන් යුක්තයි. ඒ නිසා තරහ වෙච්ච කෙනෙක් තරහෙන් පරිගණක කෙනෙක් ආවම ඔහුට කොච්චර වුණත් හිතෙන තරහ නැగిලා එනවා. පරිගණක හිතෙනවා. පෘථග්ජන භාවය නිසා ඒ අදහස මතුවලා එනවා. ඒක ඉවත් කරන්න හැකියාවක් නැතුව යනවා. ලෙන්ගතකමක් ඇදලා විශේෂ ලෙන්ගතකමක් ඇදලා. හත් එකම ගෙවන්න හිතෙනවා. එයාට ඒ අදහස හා කරන්න බැහැ. අරක ගෙවලා ඉවර වෙනවා. ඉතින් මෙන්න මෙහෙම දේවල් තියෙන නිසා මේ වෙද්දී අපි දකින්න ඕනේ යුතුයයි තුන් දැකලා හිතන් මේක විසඳන්න බැහැ මෙතන. මේ කර්ම වේගයේ ක්‍රියාත්මක වෙන හැටි දකින්න ඕනේ. දැකලා අපි අකම්පේ භාවයටපත් වෙන්න ඕනේ. මේ වගේ තැන්වලදී පුද්ගලයාගේ දොස් පලක් කියනවා කියන දෙයක් නැහැ. ඉතින් මෙතෙන්දී අපි දකින්න ඕනේ එහෙනම් කවුදුරටත් මෙච්චර මේ උදව් කරලා අපකාර කරලා විරුද්ධකම් කරනවා. මම ඔය කෙනා හුඟක් ණය වෙලා ඇත. තව පොඩ්ඩයි දීලා තියෙන එකයි තමයි. එහෙනම් මොකද කරන්නේ? ආර්ය මෛත්‍රී භාවනාව මුල් කරගෙන අර නම දාන ගණක් තියෙනවා. මේ පුද්ගලයාගේ නම දාලා ඒ නමට මෙච්චරීම දිගටම කරගෙන යන්න. මෙත්තා සහගත කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම ප්‍රගුණ කරලා ඒ ආර්ය මෛත්‍රී භාවනාවෙන් ණය ගෙවලා ඉවරයක් කරගන්න. ඒක කාලයක් කරගෙන යනකොට ඒ ණය ගෙවලා පස්සේ එයාගේ හතුරු අදහස නැති වෙලා යනවා. හතුරු සංකල්ප ඉංගි කළ අදහස නැති වෙයි. පුද්ගලීන තොස් කියලා එයා හිතනවා. කොහොමද යක් කියන්නේ?